බිට්කොයින් වීඩියෝ මාලාවේ අලුත්ම වීඩියෝ එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ බිට්කොයින් මයිනින් පිළිබඳවයි. ඔබ අප විසින් ඉදිරිපත් කරන ලැබූ බිට්කොයින් වීඩියෝ මාලාව නැරඹුවේ නැතිනම් මෙම වීඩියෝව නැරඹීමට පෙර එය අනිවාර්යයෙන්ම නරඹන්න. එසේ නොවුනොත් මේ දේවල් තේරුම් ගැනීමට අපහසු වෙන්නට පුළුවන්. විශ්වාස කරන්න, ඔබේ පරිගණකයේ පමණක් භාවිතා කරමින් නිවසේ සිටම ඔබට බිට්කොයින් උපයන්නට පුළුවන්. බිට්කොයින් මයිනින් වලදී අපි සිදු කරන්නේ පරිගණක බලයේ සැබෑම බිට්කොයින් බවට පරිවර්තනය කිරීමකි. එම නිසා මිලදී ගැනීමකින් තොරවම ඔබට බිට්කොයින් උපයා ගන්නට පුළුවන්. බොහෝ දෙනෙක් සිතන්නේ සාමාන්‍ය පරිගණකයකින් මේ සිදු කළ නොහැකි බවන්, ඒ සඳහා මයිනින් වලටම විශේෂයෙන්ම නිපද වූ පරිගණකයක් අවශ්‍ය වෙන බවයි. ඒ සම්පූර්ණ සත්‍යයක් නොවන බව මතක තබා ගන්න. මොකද ඕනෑම පරිගණකයක් බිට්කොයින් මයිනින් සඳහා භාවිතා කරන්නට පුළුවන්. ඒ සඳහා ඔබ අනුගමනය කළ යුතු පියවරත් ඉතාමත්ම සරලයි. මේ සඳහා ඔබ වෙනම පරිගණකයක් භාවිතා කරනවා නම් නොවනට හුරුයි. මොකද බිට්කොයින් මයින් කිරීමේදී විශාල සකසන බලයක් අවශ්‍ය වෙන නිසා පරිගණකය මන්දගාමී වෙනවා. එසේ නම් බිට්කොයින් මයින් කරන හැටි දැන් අපි සොයා බලමු. ඔබ පළමුව සිදු කළ යුතු වන්නේ bitminter.com වෙත පිවිසීමයි. ඉන්පසු ජොයින් කියන ටැබ් එක ක්ලික් කොට එම වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන්න. ඔබේ Gmail ගිණුම මාර්ගයෙන්ම පහසුවෙන් එම වෙබ් අඩවිය හා සම්බන්ධ වෙන්න ඔබට පුළුවන්. එම වෙබ් අඩවිය හා සාර්ථකව සම්බන්ධ වූ පසුව Tools ටැබ් එක ක්ලික් කොට Bitminter ක්ලයන්ට් මුදුකාංගය භාගත කරගන්න. භාගත කරගත් එම මුදුකාංගය ස්ථාපනය කරගත් පසුව ඔබට Bitcoin මයින් කිරීම ආරම්භ කරන්නට පුළුවන්. එහෙත මුදුකාංගය ස්ථාපනය කිරීමට පෙර ඔබ පරිගණකයට Java ස්ථාපනය කර තිබිය යුතුයි. එසේ නොවුනොත් එම වැඩසටහන ධාවනය වන්නේ නැති බව මතක තබා ගන්න. ඉහත ආකාරයට නිවැරදිව අදාළ මුදුකාංගය ස්ථාපනය කරගත් පසුව එන්ජින් ස්ටාර්ට් බටන් එක ක්ලික් කර ඉන්පසු ඔබේ ගිණුමේ තොරතුරු ඇතුළත් කරන්න. දැන් ඔබේ පරිගණකයේ බිට්කොයින් ගැනීම ආරම්භ කර තිබෙනවා. ඉහත විස්තර කළ පරිදි බිට්කොයින් මයිනින් ක්‍රියාවලියට විශාල පරිගණක බලයක් භාවිතා වෙනවා. එම නිසා පරිගණකයේ සිසිල්ව තබා ගැනීමට ෆෑන් එකක් භාවිතා කිරීමට මතක තබා ගන්න. එසේ නොවුනොත් අධික ලෙස රත් වීම නිසා ඔබේ පරිගණකයට හානි වෙන්නට පුළුවන්. මෙහිදී ඔබ සෑම මතක තබා ගත යුතු එක් දෙයක් තිබෙනවා. එනම් නිවසේ අපි භාවිතා කරන සාමාන්‍ය පරිගණකයකින් බිට්කොයින් ගැනීමමගින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට ඉතාමත්ම අපහසුයි. මොකද බිට්කොයින් ගැනීම සිදුවන්නේ ඉතාමත්ම සෙමින්. ඇතැම් විට පරිගණකය සඳහා වැය වෙන විදුලි බිලවත් පියවා ගැනීමට ප්‍රමාණවත් තරමට බිට්කොයින් ඔබට නොලැබෙන්නට පුළුවන්. නමුත් බිට්කොයින් ගැනීම යනු මොන වගේ දෙයක්ද යන්න ඔබට ඉන් හොඳ අවබෝධයක් ලබා ගන්නට පුළුවන් වේවි. ඔබ වෘත්තීය මට්ටමේ බිට්කොයින් මයින කෙනෙක් වීමට බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහාම විශේෂයෙන්ම නිෂ්පාදනය කරනු ලැබූ බිට්කොයින් මයිනින් රිග් එකක් මිලදීගෙන ඔබේ පරිගණකයට පිටතින් සම්බන්ධ කරගන්න පුළුවන්. මොකද අද බිට්කොයින් ගැනීම ඉතාමත්ම සංකීර්ණ වී තිබෙනවා. එම නිසා නිවසේ භාවිතා කරන සාමාන්‍ය පරිගණකයකින් ඔබට සාර්ථක ප්‍රතිඵල අත්කර ගත නොහැකි. එම නිසා අද බොහෝ දෙනෙක් භාවිතා කරන්නේ ඒ සඳහාම විශේෂයෙන්ම නිපදවනු ලැබූ බිට්කොයින් පරිගණක යන්ත්‍රයන්. එවැනි යන්ත්‍ර පිළිබඳව ඉදිරියේදී ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබ තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කර නොමැති නම් මේ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. එවැගේම කුඩා සීනුව ලැබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. ඔබ නොදන් මෙවැනි වටිනා දේ දිනපතා දැනගන්න නොදුටු ලෝකයේ සමග රැඳී සිටින්න.